ඉදිරි පාන්දර අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනා යෝගියා මේ ප්‍රඥාව පිළිබඳ අවබෝධය ලබන්නේ කොහොමද ප්‍රඥාවට සමවදින්නේ කොහොමද පිළිබඳව තමයි අපේ අවධානම යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන සීයෙන් ඉන්න මේ භාවනා යෝගියා මේ ලෝකේ ප්‍රඥාවක් කියලා එකක් තියෙනවා ඒකට සමවදින්න ඕනේ කියන එක පිළිබඳව ක්‍රමක්‍රමයෙන් අවබෝධයක් ලබනවා මේ අවබෝධය තමයි තමන් තුළින් ඇතිවෙන්නා වූ ඒ මානසික ස්වභාවය පිළිබඳව තමන් ලබන පැහැදීම ප්‍රඥාව කියලා කියන්නේ ඥානවල් පායි මොකද මේ ඥානපා කියලා කියන්නේ පඩවිය පිළිබඳ ඥානය ආපෝ පිළිබඳ ඥානය වායෝ පිළිබඳ ඥානය තේජෝ පිළිබඳ ඥානය ආකාශ ධාතුව පිළිබඳ ඥානය මේ පංචමා භූත පිළිබඳව තමන් ලබන්නා වූ අවබෝධයට තමයි මේ පංච ඥාන ප්‍රඥාව කියන එක නිර්වචනය කරලා තියෙන්නේ අපි ප්‍රඥාව කියලා මා විශාල දෙයක් වශයෙන් හිතනවා තමන්ට එහෙම එකක් ලැබිලා නැහැ තමන්ට ප්‍රඥාව නැහැ කියලා තමන්ව අවතක්සේරුත් කරනවා. නමුත් මිනිසක් බව ලබපු සියලුම දෙනාට මේ ප්‍රඥාව තියෙනවා. නැත්තම් කොහමද තමන් තුළින් මතුවෙන්නේ? එහෙනම් බඹයක් විතර උස තියෙන මේ කය තුළ අන්තර්ගත වෙලා පවතින ධර්මතාවය ඒක ඉස්මතු කරගැනීමේ අපෝසත් භාවය නිසා අපේ ප්‍රඥා නැති අඥානිය වශයෙන් කටයුතු වල නිරත වෙනවා. එනම් මේ ප්‍රඥාව කියන එක ආස්වාස ප්‍රාස්වාස කරන මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි දැන ගැනීම ගොඩාක් වැදගත්. බලන්න ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන සියෙන් පසු වෙන මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ආස්වාස ප්‍රාස්වාසය තුල දීර්ඝව රැගෙනකොට තමන්ගේ කය සිත සෑල්ලු වෙනවා මේ සෑල්ලුකම නිසා තමන්ට පරම සුඛයක් ඇති වෙනවා මේ පරම සුඛයට අපි කියනවා කාය සමාධිය වේදනා සමාධිය චිත්ත වීති සමාධිය ලැබෙනවා මේ භාවනා යෝගියා මේ සුඛයට ඇලුම් වෙලා මේ සුඛය තුළ තියනා වූ ඒ වින්දනයට තම ගොඩාක් කැමති වෙලා මේක නැවත නැවත විඳින්න නැවත නැවත සමවදින්න තමන් සූදානම් වෙනවා එනම් තමන් මේ කය පත් වෙන නිවීම තමන්ගේ කය තුළ පවතිනා වූ වේදනාව පිළිබඳව ඇති කර ගන්නා වූ නිවීම මේ ආයතන අය සංඥාවල් පිළිබඳ ඇති කර ගන්නා වූ නිවීම සිත සිටිවිලි නිස්පාදනය කිරීම පිළිබඳව ඇති කර ගන්නා වූ නිවීම කියන මේ සතර ආකාර මේ සමාධිය එහෙම නැත්නම් මේ නිවීම කරා යනකොට මේ දින නාම රූපات එක්ක යාගේ සම්බන්ධය බෙදෙනවා අපි දන්නවා සියුම් දේවල් ඇයෙන්ද නම් ලොකු දේවල් නවත්තන්න ඕනේ දැන් දෙන්නේ අයියෙන් කෑගාගෙන ඉන්නවා රටේ නැතිව කියනවා දැන් අපට ඇයෙනවද මදුරුවන්ගේ සද්ද කීයටවත් ඇයෙන්නේ නැහැ ඇයි මේ මදුරුවාගේ සද්දය ඇයෙන්ද නම් අර කට්ටිය කෑගාන එක නවත්තන්න ඕනේ පස්ස
පස්සේ තමයි ඇයින්නේ මේ මදුරෙකුත් කනගාව ඉඳලා තියෙනවා. එහෙනම් අපේ ජීවිතයේ හොඳට අත්දකින් තියෙනවා සමහර දේවල් අපි ගුවන් විදුලියෙන් එම් ශ්‍රවණය කරනකොට ගෙදර මිනිස්සු කෑ ගන්නවා නම් අපි සැර කරලා තියෙනවා කටපියාණින්ද මේ කාරියට ඇයෙන්නේ නැහැ. දැන් මේක ඇයෙන්නේ අපේ කනටනේ. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්න අපට වෙන්න බෑ. නමුත් අපි දන්නවා අධික ශබ්දයේ තිබුණාම අර අවම සද්දේ ඇයෙන්නේ නැහැ. ඒක පිළිබඳව අපට අවබෝධයක් පෑදීලිකමක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපේ ජීවිතය තුළ මේ ආයතන අය පිළිබඳව මේ ශබ්දේ නවත්තන්න ඕනේ. මොකද මේ දෝංකාරය වශයෙන් ප්‍රායෝගිකව පටවි මට්ටමින් ඇයෙන මා විශාල ශබ්ද කම්පන ක්‍රමක්‍රමයෙන් නවත්තගෙන යනකොට අපට වායව මට්ටමින් ආපෝ මට්ටමින් ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. නම් පටවි මට්ටමේ ශබ්දවලින් නිදාස් වෙච්ච ගමන් සංඥාවල නිදාස් වෙච්ච ගමන් ආපෝ මට්ටමේ සංඥා වැටෙනවා පෑදී. ආපෝ මට්ටමේ සංඥා ටිකත් ඒ ගනුදෙනු ටිකත් අපි නවත්තනකොට වායෝ මට්ටමින් ඇතිවෙනා වූ ඒ සංස්කාර ධර්මයන් අපට වැටහෙන්න පටන් ගන්නවා. වායෝ මට්ටමින් ඇතිවෙනා වූ ගනුදෙනු ටික නවත්තනකොට තේජෝ මට්ටමේ ඒ සියුම් ස්පර්ශ අපට වැටහෙන්න පටන් ගන්නවා. තේජෝ මට්ටමින් සියුම් ස්පර්ශ නවත්තනකොට අපට පැහැදිලි වෙනවා මේක අවකාශ ධාතුවේ ආකාශ ධාතු මට්ටමේ මේකේ පුංචි පුංචි සියුම් ස්පර්ශ තියෙන බව. ඒවත් අපි නවත්තන්න පටන් ගන්නවා. සිත නැවතෙනවා. ඒකට කියනවා චිත්ත සමාධිය. එහෙනම් අපගේ මේ කය තුල පවතින මේ ප්‍රඥාව මතු කරන්ට නම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන පංචමා භූත පිළිබඳ අවබෝධය දැනුම අපි ලබන්ට නම් ඉස්සෙල්ලාම අපි කරන්න ඕන කාරණාව තමයි මේ සිත ඒ සියුම් ශබ්ද එහෙම නැත්නම් ඒ සියුම් පණිවිඩ ප්‍රත්‍යක්ෂ කරන්ට මෙයව ලොකු පණිවිඩ වලින් අයින් කරන්න ඕන. ඒකයි මේ සීල සමාධි ප්‍රඥා කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ වෙන මොකවත් නෙමෙයි. මේ සීලය කියලා කියන්නේ බාහිර කටයුතු භෞතිකව තියෙන මා විශාල දෝංකාර. පංචිල් කියන්නේම දෝංකාරයක් නේ. ඒක විශාල ප්‍රශ්නනේ. එහෙනම් මේ විශාල ගැටලු ඇති කරන, සද්ද ඇති කරන මේ ප්‍රශ්නවලින් නිදහස් වුණාම යාට සමාධියක් ඇති වෙනවා. සමාධියේදී මේ පංචමා භූතයන් වල ක්‍රියාකාරීත්වය සියුම් දේවල්යට පේන්න පටන් ගන්නවා. ඒක තමයි මේ ප්‍රඥාව කියලා උගලන් නිර්වචනය කරලා තියෙන්නේ. එහෙනම් මේ ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන සීයෙන් ඉන්න මේ භාවනා යෝගියා මේ උත්තමයා තේරුම් ගන්නවා එදා මට ගොඩාක් දේවල් වැටහුනේ නැහැ. හැබැයි දැන් වැටෙනවා. දැන් වැටෙනවා නම් වෙනස වෙලා තියෙන්නේ මොනවද? සිත ටිකක් තැම්පත්. අපේ සිත එකපාරට සමාධියට යන්නේ නැති නිසා, එකපාරට ප්‍රඥාව ලැබෙන්නේ නැති නිසා මේක ක්‍රමක්‍රමයෙන් දියුණු වෙන්නේ. එහෙනම් කාලය පඬිත ඇසුරේ ඉන්නකොට එයාගේ ආයතන වල නිවීම යම් කිසි මට්ටමකට අඩු වෙනකොට එයාට ගොඩාක් දේවල් තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් අපිට මේ ප්‍රඥාවත් මට්ටම් අතරකින් තමයි පාළ වෙන්නේ. පඨවි මට්ටමේ ගනුදෙනු සංඥා ටික නවත්තනකොට බීට මට්ටමෙන් එයා නිදහස් වෙනකොට ඒකට අදාළ ප්‍රඥාව පාළ වෙනවා. සමහර කට්ටියට ගොවි පින්වතුන්ට හොඳට අවබෝධය තියෙන මේ වැස්ස පිළිබඳව සුළඟ පිළිබඳව ඒ කන්නවල ඇදිය යුතු භවභෝග පිළිබඳව මනා දැනුමක් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට ඒවාවල තියෙන විද්‍යාත්මක පැත්ත, දාර්ශනික පැත්ත පිළිබඳව අවබෝධයක් නැහැ. එහෙනම් අපගේ විඥාණය
නිවෙන නිවෙන ප්‍රමාණයට අනුව අවබෝධය ඇති වෙන බවත් කැළඹෙන මට්ටම් වලට අනුව අවබෝධය සියය අඩු වෙන බවත් අපිටම ප්‍රත්‍යක්ෂ වෙච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි එනම් මේ භාවනා යෝගියාගේ මේ විඥාණය තමන්ගේ ආයතන හය තුලින් ක්‍රියාකාරීත්වය තුලින් එයා අඩුවෙලා අඩුවෙලා අවම වෙනකොට කලින්ම පටවි මට්ටමෙන් එයාට පේනවා මේ පටවි මට්ටමින් ගස් කොළන් තියෙන බව බලන්න එයාට ඇති වෙන ප්‍රඥාවේ පළවෙනි මට්ටම දෙවෙනි මට්ටමේ ප්‍රඥාවේ එයාට ඇති වෙනවා මේ මුල් වලින් වතුර උරාගෙන මේ වතුර මේ ගස් කොළන් වලට බෙදලා දීලා සෑම අත්තකටම කොළයකටම මේ වතුර බෙදලා දෙන නිසා මේ වතුර වාෂ්ප වෙනවා සූර්යාලෝකය නිසා මේක ඇදෙනවා වාෂ්ප වෙනකොට උඩට ඇදෙනවනේ මේක එතකොට ගා ලොකු වෙනවා වාෂ්ප වෙන්න ඉවර වෙනවා ඉවර වෙනකොට යටින් මුලින් අදිනවා අදිනේවා උඩට වාෂ්ප වෙලා ඇදිලා යනවා ගා ඇදීගෙන යනවා ලොකු වෙනවා කියලා එකක් කියනවා දැන් මේ ධර්මයේ කලින් දැක්කේ නැහැ දැන් දකිනවා තුන්වෙනි වතාවට සිට තවත් නිවෙනකොට දැන් ඒක දකින්නේ තව එකක් දකින්නවා මොකද්ද මේ සෑම ගහක පොත්තක්ම කොළයක්ම මලක්ම මේක දින වායුව ආස්වාස ප්‍රාස්වාස කරනවා ප්‍රභා සංශ්ලේෂණය කරනවා තරංග වලින් ගනුදෙනු කරනවා කියන එක යට දැන් පේන්න පටන් ගන්නවා අපි දන්නවා ඒගොල්ල ජීව වායුව ආස්වාස කරගෙන බයිස්රාවිය ප්‍රාස්වාස කරනවා මේ ක්‍රමවේදය මේ චක්‍රය මනාකොට දකින මේ භාවනා යෝගියා දැන් මේ වායුවේ ගනුදෙනුව දැක්කාම තවත් සිත නිවෙනවා දැන් එයාට වෙන එකක් පේනවා ආලෝකය ගනුදෙනු කරනවා මේ ආලෝකය ගනුදෙනු කරගෙන ඒගොල්ලෝ කැම නිස්පාදනය කරනවා ඒගොල්ලෝ පෝෂණය වෙනවා ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලන්ගේ ප්‍රජාව වර්ධනය කරගන්නට අවශ්‍ය කටයුත්ත මේ ආලෝකය තුලින් කරගන්නවා ආලෝකේ නැත්තම් ගහක් පවතින්නේ නැහැ ඉරව්ව නැතුව ගහක් මේ ලෝකේ වැවෙන්නේ නැහැ එනම් මේ ආලෝකයට අනුව එයා මේ කටයුත්ත හොඳට අවබෝධ කරගන්නවා තවත් මේ සිත නිවාගෙන යනකොට එයාට අවකාශ ධාතුවෙන් එකක් පේනවා ඒ කියන්නේ මේ සෑම අංශුවක් අතරම ඉඩසක් තියෙනවා මේ ඉඩසෙන් තමයි මේ ගනුදෙනු හැම එකක්ම පිටත් වෙන්නේ ඇතුල් වෙන්නේ එහෙනම් සෑම ශෛලයක්ම එකින් එකට බැඳිලා තිබුණාට සෑම ශෛලයක් අතරම ඉඩසක් තියෙනවා මේ ඉඩසෙන් තමයි මේ ජලය වාෂ්ප වෙලා යන්නේ මේ ඉඩස ලොකු වෙනකොට තමයි ඈත් වෙනකොට තමයි මේ ගා ඇදෙන්නේ ආලෝකය ඇතුල් වෙන්නේ මේ ඉඩසෙන් එනම් මේ අවකාශය තමයි මේ ලෝකේ සෑම නාම රූපයකම වර්ධනයට නිර්මාණයට හේතු වෙලා තින්නේ කියලා තවත් ධර්මතාවයක් දකින්නවා. එනම් තවත් එකක් යා දකින්නවා මේ හැම ශෛලියක්ම භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙනකොට ඒගොල්ල වයසට යනවා එම නැත්නම් ක්ෂය වෙනවා. ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් නිත්‍ය නෑ. හැම දෙයක්ම අනිත්‍යයි විනාශ වෙන සුළුයි. මම විනාශ වෙනවා මම අසුන් අරගෙන ඉන්න වැඩ ඉන්න ගහත් විනාශ වෙනවා මම දකින්න මගේ ඇස්වලට පේන සෑම නාමයක් රූපයක්ම විනාශ වෙන සුළුයි කියලා දැක්කාම එයාට මේ ලෝකේ ඔක්කොම අත්හැරෙනවා එහෙනම් මේ ප්‍රඥාව කියලා කියන දේ මා අමුතුවෙන් පාළ වෙන ඥානයක් නෙමෙයි මේ බබයක් විතර උස තියෙන මේ කය තුල දැනටමත් පවතින ඥානයක්. ඇයි අපි දැනටමත් පවතින ඥානය කියලා කියන්නේ? මේ පංචමා භූත වලින් නිර්මාණය වෙච්ච බබයක් විතර උස තියෙන මේ කයේ මේ පංච භූත පිළිබඳව අවබෝධයක් මේ කයෙම තියෙනවා. තමන් ඇදිලා තියෙන මූල ධර්මය තමන් ඇදිලා තියෙන මූල ධාතු වල ක්‍රමවේදය නිර්මාණය පිළිබඳව තමන් ලබන අත්දැකීම දැනුම තමයි
ප්‍රඥාව කියන නමින් එලිදරව් කරන්නේ. එනම් මේ ප්‍රඥාවට සමවදින එහෙම නැත්නම් ඒ සියුම් තරංග සමාධියෙන් අවබෝධ කරගන්නා වූ තරංග වලින් එයාට පේනවා මේ හැම එකක්ම ධාරිතාව වැඩි වෙන නිසා ඇති වෙන දෙයක් කියලා. සමාධියේ ඉන්න භාවනා යෝගියාට ප්‍රඥාව පාල වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම සමාධියේ ප්‍රඥාව පාල වෙනවා කියලා කියනවා නම් ඒක ගොඩාක් දුරට මුසාවක් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි සමාධිය කියලා කියන්නේ යට සිතිවිල්ලක් නැහැ කියන එක, නැවතිලා කියන එක. එතකොට ප්‍රඥාව පාල වෙනවා නම් සිතිවිල්ලක් නැතිව සමාධිය ඉඳලා නැහනේ. ප්‍රඥාව පාල වෙලා මේ හැම දෙයක්ම එයා දකිනවා නම් එයාට කොහොමද මේක තුල තියෙන මේ ධර්මතාවය, සමාධි ධර්මතාවය මතුවෙලා නැහනේ. සිත නැවතිච්ච ස්වභාවයේ සමාධිය නම් සම්මේ ප්‍රඥාව ඒ නැවතිච්ච ස්වභාවය තුලින් මතුවෙන්න පුළුවන් කමක් නැහැ. එනම් මේ සමාධියට ගියොත් අනිවාර්යයෙන්ම ප්‍රඥාව ලැබෙනවා කියන එක වැරදි සංකල්පයක්. නමුත් සීල සමාධි ප්‍රඥා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා අපි දන්නවා. සීලය කියලා කියන්නේ මා විශාල කලබලකාරී තත්වයකින් මිදීම. ප්‍රාණඝාත, මුසාවාද, කාමේසු මිච්ඡාචාර, එතකොට මේ සුරා මේරය, අදින්නා දානය, මේ වගේ මා විශාල කලබලකාරීත්වයකින් මිදීම තමයි සීලය කියලා කියන්නේ. සමාධිය කියලා කියන්නේ ආත්පසීම වෙනත් එකක් නේ. ඒ කියන්නේ චිත්ත වීති මොකවත් නැතුව සිත නැවතිච්ච ස්වභාවයක් තුළ මේ පංච භූත වලට සමවැදිලා එයා නිරෝධ වෙලා ඉන්න කෙනෙක්. එයාගේ සලආයතන වලට සංඥා ලැබෙන්නේ නැහැ, ඇයෙන්නේ නැහැ, පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, ඇඟෙන්නේ නැහැ, සිතෙන්නේ නැහැ. එතකොට සීලයත් සමාධියත් එකද කියලා බැලුවාම ආසත් පොළවත් වාගේ වෙනස්. ඒ දෙක. එතකොට සමාධියත් ප්‍රඥාවත් කියන එකත් ආසත් පොළවත් වාගේ වෙනස් වෙන්න ඕනේ නේද? ඇයි සමාධිය කියලා කියන්නේ චිත්ත වීතියක් නැතුව නැවතිච්ච ස්වභාවයක්. ප්‍රඥාව කියලා කියන්නේ විදර්ශනාව මේ ලෝකේ තියෙන සෑම කාරණාවක්ම විද්‍යාවෙන් දකින ස්වභාවයක්. එතකොට නැවතිච්ච ස්වභාවයක් සියල්ල දකින ස්වභාවයක් අතර තියෙන පරතරය ආසත් පොළවත් වාගේ තියෙනවා. එනම් මේ වචන තුන අතර පරස්පර විරෝධතාවයක් තියෙනවා. එකක් අනිකට සම්බන්ධ නැහැ, අනික තවත් එකකට සම්බන්ධ නැහැ. මේ දෙක අතර විශාල ඉඩසක් තියෙන බව දැන ගැනීම ගොඩාක් වැදගත්. එනම් මේ ප්‍රඥාව කියලා කියන්නේ මේ හැම දෙයක්ම විදහා දකිනවා, විදර්ශනාවෙන් දකිනවා. මේවා ඇති වෙලා තියෙන විද්‍යාවෙන් දකිනවා. එනම් මේ දකින ඥානය පාල වෙන්නේ සමාධිය කරන කොටගෙන, සමාධිය මුල් කරගෙන නම්, සමාධිය තුල නෙමෙයි නම්. එනම් සමාධියට පත් වෙලා ඒ සමාධියෙන් තමන් බෑර වෙනකොට තමයි මේ ප්‍රඥාව පාල වෙන්නේ. අපට තවත් දෙයක් පැහැදිලි වෙනවා මේ ස්ථානයේදී. අපගේ සිත ක්‍රමක්‍රමයෙන් සමාධියට ගියා. අපගේ සිත ක්‍රමක්‍රමයෙන් දැන් උඩුගම් බලා නැවත ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා චිත්ත වීති. එහෙනම් මේ අඩු චිත්ත වීතිය තුල මොනවද තියෙන්නේ, වැඩි චිත්ත වීතියේ මොනවද තියෙන්නේ කියලා බලනකොට අඩු චිත්ත වීතියේ සමාධියේ එක අණුවක් පවතිනවා. ඒක තමයි විඥාන අණුව. තමන්ගේ විඥාණය එක අණුවක් බව තේරුම් ගත්තාම එයාට තේරෙන මේ ලෝකේ හැම එකක්ම ඇදලා තියෙන එක අණුවෙන් බව. එකම මූල ධාතුවකින් මේ සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන බව එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. එක අණුවක්
ඒ අණුව ක්‍රියාත්මක වෙලා ඒ අණුව තවත් අණුවත් එක්ක එකතු වෙලා ඒ අණු දෙක තවත් අණු දෙකක් එක්ක එකතු වෙලා ඒ කට්ටිය තවත් කට්ටියක් එක්ක එකතු වෙලා මේ විදිහට මේ අණු එකතු වෙන සුළුයි. ඒකට කියන ඇලෙන ස්වභාවයක් තියෙනවා කියලා. මේ අණු වල භ්‍රමණ වේගයට අණුව එකින් එකට පරස්පර ගැටෙන ස්වභාවයකුත් තියෙනවා. වෙන්වීම තල්ලු කිරීමේ ස්වභාවයක් තියෙනවා. පරාවර්තන වීමේ ස්වභාවයක් තියෙනවා. එහෙනම් තමන්ගේ සිත එක අණුවට වෙනකන් සමාධියට වෙනකන් අවම වෙලා නැවතිලා මේක උඩට එනකොට මේ ක්‍රමවේද අවබෝධ කරගෙන තමයි උඩට එන්නේ. නිකන් එන්නේ නැහැ. ඒකයි මේ සමාධියටපත් වෙච්ච කට්ටිය ප්‍රඥාවට සමවදින්නේ. එහෙනම් මේ අණු එකින් එකට එකතු වෙනකොට මේ අණු වලට අණුව අපි කියනවා එකක් තිබුණාම වතුර කියලා අටක් තිබුණාම අපි කියන එකද ගින්න කියලා අයක් තිබුණාම අපි ඒකට කියනවා පස කියලා එහෙනම් විවිධාකාර සංඛ්‍යාවලින් තිබුණාම අපි ඒකට කියනවා වායුව කියලා. දැන් බලන්න මේ පඨවි ධාතුව ආපෝ ධාතුව වායෝ ධාතුව තේජෝ ධාතුව නිර්මාණය වෙන ක්‍රමවේදය මේ එක අණුව එක අණුවේ ඉඳලා උඩට එනකොට අණු දෙක තුන හතර කියලා මේ සිත ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට එක එක අණු ස්පර්ශ වෙනකොට යාට තේරෙනවා මේක නිර්මාණය වෙලා තියෙන්නේ මේ ක්‍රමයටමයි. මේක ඇති වෙච්ච ඇත්ත ඇත්ත සැටියෙන් දකිනවා කියලා කියන්නේ මේකයි කියන එක මේ ප්‍රඥාවට එහෙම නැත්නම් මේ විඥාණයට ගෝචර වෙනවා. එහෙනම් අපේ සිත මේ අණුවෙන් අණුව ස්පර්ශ කරගෙන ඉහළට එනකොට මේ අණු එකක් තිබුණාම හයිඩ්‍රජන් කියනවා. මේ අණු අයක් එකතු වුණාම කාබන් කියනවා පස කියනවා. තව දෙකක් එකතු වෙලා අට වුණාම ඔක්සිජන් කියනවා තේජෝ කියනවා. එහෙනම් මේ අණු විවිධාකාර කියන පායි හතරයි තුනයි මේ විදිහට කැරකෙනකොට අපි මේවට විවිධාකාර නම් කියලා මේව වායෝ කියලා කියනවා ගලාගෙන යන ස්වභාවය. එහෙනම් මේ හයිඩ්‍රජන් කාබන් ඩයොක්සයිඩ් එහෙම නැත්නම් කාබන් ධාතුව ඔක්සිජන් ධාතුව නයිට්‍රජන් ධාතුව මේ හැම ධාතුවක්ම මේ අණු වලින් නිර්මාණය වෙලා මේවා නැවත නැවත එකතු වෙන්න පටන් ගන්නවා. එකක් අනිකක් එක්ක එකතු වෙන සුළුයි. වතුර ගින්නත් එක්ක එකතු වෙලා ඒ හයිඩ්‍රජනේ ඔක්සිජනේ එකතු වෙලා ගලාගෙන යන ස්වභාවයක් සීතල ගතියක් ඇති වෙනවා. පඨවියයි වතුරයි එකතු වෙලා ඝන ආලේපන එහෙම නැත්නම් තෙල් ජාති වාගේ එකක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේ විදිහට මේ ධාතු කොටාස එකින් එකට එකතු වෙලා අලුත් අලුත් නිර්මාණ පටන් ගන්න බව මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ විදිහට මේ අණු එකතු වෙලා මේ අණු නිර්මාණය වෙලා ක්‍රමක්‍රමයෙන් මේ සතරමා භූතය බවට පත් වෙලා මේ සතරමා භූතය නිර්මාණය වෙලා පාසාන කොටස් පාසාන අංශු පාසාන කුට්ටි නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේවා නිර්මාණය වෙලා විශාල පෘථිවි තරල එහෙම නැත්නම් ලෝක ඇදෙන්න පටන් ගන්නවා. මේ ලෝක ඇදිලා තියෙන්නේ සතරමා භූත නිසා ඒකෙන් ඉස්සෙල්ලාම පටන් ගන්න ජීවේ තමයි තනකොළ. එහෙනම් සෑම විශ්වයක් තුළම සතරමා භූතය පැවතුනා නම් ඒ සතරමා භූතය තුළ මේ අවකාශ ධාතුව සෛල දෙකක් අතර ඉඩස තියෙනවා නම් මේ වතුර උරනකොට මේ අවකාශය තුළින් ඒගොල්ලෝ මේ වාතය ආලෝකය ගනුදෙනු කරනකොට මේගොල්ලෝ ක්‍රමක්‍රමයෙන් උයලට ඇදෙනවා. හේතුව සූර්යාලෝකයට හැමදේම ඉහළට වාෂ්ප වෙන නිසා. ඒ තනකොළ ගස් උඩට ඇදිලා ඇදිලා උඩට ඇවිල්ලා ඒවා ගොඩාක් පැලවෙලා ඒවා නැවත වතුරට පල්වෙලා කුණු වෙලා මැරුණාම අන්න පුංචි පුංචි බැක්ටීරියා ජාති ඇති වෙනවා.
දිලීර ಜಾති වෛරස් ಜಾති ඇති වෙලා අන්න පණුවා හැදෙනවා. අපි දන්නවා සතෙක් මැරිලා නිකම් පොළොවටද වැටිලා කුණු වෙන්න පටන් ගත්තාම සතියක් විතර යනකොට ඒ සතාගේ මාංශය කුණු වෙලා ගඳගාලා බැක්ටීරියා ඇති වෙලා මේ බැක්ටීරියා පුංචි 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 පණුව වෙලා සුදු පාට පණුවා නිර්මාණය වෙනවා. කෝටියක් විතර පණුවෝ අර ගාතේ පුරාම කය පුරාම ඉන්නවා. නමුත් එක පණුවෙක්වත් බාහිරව ගෙනක් දැම්මේ නැහැ. එහෙනම් කොහමද මෙච්චර පණුව ඇදුනේ? ඉබේ ඇදුනේ. එහෙනම් අපේ වතු වල තියෙන ගස් ලබු ගෙඩියක්, අඹ ගෙඩියක්, පේර ගෙඩියක් ගත්තාම මේවා හොඳට ගයේම ඉදිලා පොත්තේ කිසිම පළුද්දක් නැහැ. හැබැයි කැපුවාම ඇතුලේ පණුවෝ. අඹ ගෙඩිය හොඳට ඉදිලා බලනකොට හරි ලස්සනයි, කැපුවාම ඇතුලේ පණුවෝ. එහෙනම් මේ පණුවෝ කියන මේ සත්වයා කොහමද මතුනේ කියලා බලනකොට මේ සතරමා භූත නිර්මාණය වෙනකොට ඒක තුළින් ඇතිවෙනා වූ බැක්ටීරියා දිලීර ජාති ඒවා නැවත පණුවෙක් වශයෙන් නිර්මාණය වෙලා කිසිම ආයතනයක් නැතුව මේ සම කියන ආයතනය විතරක් අරගෙන ඒගොල්ලෝ මේ ලෝකේ පළවෙනියට මේ විඥාණය එළිය දකින්නවා. එහෙනම් මේ විඥාණය නිර්මාණය වෙලා මේ මාපොළවට පතිත වෙනකොට එයාට හම්බෙන පළවෙනි ජීවයේ තමයි මේ පණුවා කියන ජීවය. සම කියන ආයතනේ විතරක් එයාට ලැබෙනවා. එතකොට මේ පණුවා ඕම ඕම යනකොට මේ ගොල්ලන්ගේ ප්‍රජාව විවිධාකාර පණුව ඇති වෙන්න පටන් ගන්නවා. අපි දන්නවා ඒ මල්ගස් වලේම සමහර කොළවල් ඇසෙනවා කොළපාට පණුවේ බට පණුවා කියලා අපි කියනවා. අඟල් දෙකක් තුනක් හතරක් දිගයි. ඒ පණුවාට ඇස් දෙකකුත් තියෙනවා. ඇයි මේ සුදු පාට පණුවා ආහාර හොයාගන්න ඉස්සර තුඩ තිනවා? ඒ තුඩෙන් තමයි අවශෝෂණය වෙන්නේ. සමෙන් ඒ අවශෝෂණය කරන්නේ යට කටක් නැහැ. එතකොට මේ ආහාර හොයාගෙන යන්න ඕනේ කියලා දඟල 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 ඉස්සරහට යනකොට එයා ඉස්සරහා බලන්න උත්සාහ කරනවා. ඉස්සරහා තියෙන දේ මොකද්ද කියලා දැනගන්න වෑයම් කරනවා. මේ වෑයම් කරන චේතනාව එයාට ඇස බවට පරිවර්තනය වෙනවා. එයා දන්නේ නැහැ එයා මේ මොනවද ඇති කරන චේතනාව කියලා. නමුත් විඥාණය තුළ උවමනාවක් තියෙනවා ඉදිරිය බලාගෙන යන්න ඕනේ කියලා. ඉදිරියේ තමන්ට ස්පර්ශ වෙන දේ මොනවද කියලා දැනගන්න පුළුවන් නම්, දැක ගන්න පුළුවන් නම් හොඳයි. මේ මොනවද දැන් තියෙන්නේ කියලා ඒක දකින්න වෑයම් කරන සෑම චෛතසිකයක්ම එයා තුළ කර්මයක් බවට නිර්මාණය වෙලා ඒ කර්මය එයාට ඇස් දෙක බවට ඉදිරියේදී නිර්මාණය වෙනවා. චක්කු ප්‍රසාදයේ පළවෙනි අඩිතාලම මේ පණුවා මේ ඉදිරියට බඩගගා යනකොට මේවා දකින්න ඕනේ කියන උවමනාව තමයි මේ චක්කු ප්‍රසාදයේ තියෙන පළවෙනිම ඒ කර්ම තරංගය. ගැඩවිල්ල ඕනතරම් පොළවේ ඉන්නවා, ඇස් නැහැ. එන ඇස් නැති මේ සත්තු හැම කෙනාම ඉදිරියට බඩගගා යනකොට ඉදිරිය දකින්න ඕනේ කියන නිසා එතනින් චුත වෙලා තව තැනක ඉපදෙනවා. එතනදී ඇස් දෙක ඉමි වෙනවා අර කර්මයේ සැකසিলা. ඒකයි අර බටපණුවා කියලා කියන කොළපාට පණුවාට ඇස් දෙකක් තියෙන්නේ. මේ ඇස් දෙක තියෙන මේ සත්වයා කල්පනා කරනවා මේක අපල කන්න පුළුවන් නම් ටිකක් හොඳයි. ඇයි මේ ඇස් දෙකට පේන හැම දෙයක්ම තම ආහාරය බවට ගන්න වෑයම් කරනවා. බඩගිනි ඇදෙනකොට ඒ ඇදෙන ප්‍රමාණයට අනුව කන්න ඕනේ. ඉස්සර ඇස් තිබුණේ නැහැ. එහෙනම් ඇස් තිබුණ නැති නිසා එයාට ඇස් වලින් ඒ වැය වෙන ඒ ප්‍රාණ ශක්තිය වැයුන්නේ නැහැ. එහෙනම් තමන්ගේ කයේ ප්‍රාණය ගොඩාක් ගඩබ ගඩබඩා වෙලා තිබුණා. ඉන්ද අවශෝෂණය වෙන ප්‍රමාණයෙන් එයාට තමන්ගේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්කම තිබුණා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඇස් පේනවා, දැන් ඡය වෙන ප්‍රමාණය වැඩි. ඇයි බලන බලන හැම දෙයකම ඇලෙනවා ගැටෙනවා?
මේක ගන්න ඕනේ මේක ගන්න ඕනේ එතනට යන්න ඕනේ මෙතනට යන්න ඕනේ මෙතන ඉන්න ඕනේ කියන චෛතසික නිසා ප්‍රාණය වැඩිපුර සේවෙනවා දැන් වැඩිපුර ශක්තිය ගන්න ඕනේ ගොඩාක් බඩගිනී ඇති වෙලා ඉන්න කෙනෙකුට ඕනම එකක් දුන්නොත් එයා කනවා කන්න මොකවත් නැහැ කිව්වම කේල් ගහේ කොළාරි කනවා ඇයි එයාට බඩ පිරෙන්නයි ඕනේ එහෙනම් අපි බඩගිනි වෙලාවේදී රස ගන්නවා ඒ ආහාර වටිනාකමවත් මොකවත් බලන්නේ නැහැ අවුවෙච්ච එක කාලා දානවා එහෙනම් මේ විදිහට අවුවෙච්ච එක කන්න ඕනේ වැඩිපුර කන්න ඕනේ කියලා විශාල වශයෙන් එයා තුළ ඇති වෙන කම්පණය පුපුරලා දොරකොඩක් ඇති වෙනවා එහෙම නැත්නම් මාර්ගයක් මතු වෙනවා ඒකට අපි කට කියලා කියනවා එහෙනම් මේ කට ඇති වුණාට පස්සේ මේ කට තුලින් එයා කල්පනා කරනවා මේ තියෙන දේවල් අපට ඉව කරලා ඉබලා බලලා මේක හොඳ නරක තෝරලා කෑවොත් හොඳයි කියලා චෛතසික ඇති වෙනවා එහෙනම් සෑම ආහාරයක්ම සෑම ස්ථානයක් තුල තියෙන වස්තුවක්ම Tamanට මොකද්ද කියලා අරියට දැනගන්න බෑ ඒ නිසා එයා ළඟට ගිහිල්ලා ඒ ඇස් දෙක හොඳට කිට්ටු කරලා ඒක දිහා බල බල කල්පනා කරනවා ඉව කරනවා අන්න ඒ ඉව කරන කම්පණයට පීඩණයට තවත් දැනකින් පුපුරගෙන සිදුරක් ඇති වෙනවා ඒකට අපි කියනවා නාසය කියලා එහෙනම් මේ උන්චි පණුවා වාගේ ඉපදිච්ච මේ විඥාණයට සම ලැබුණා පළවෙනි ආයතනය ඊට පස්සේ වමනාවේ මේ දේවල් දැක බලා ගන්න ඕනේ කියන කම්පණය කර්මය වෙලා ඇස ඇති වුණා ඇසෙන් දකින් හැම දෙම කා ගන්න බැරුව එයා විශාල විඩාවට කම්පණයට පත් වුණා මේ හැම දෙයක්ම හොඳයි වටිනවා කන්න ඕනේ කියලා හිතනකොට එයාට කට ඒ කර්මය තුල නිර්මාණය වුණා නැවත මේ හැම දෙයක්ම ස්පර්ශ කරන්න ඕනේ මේක ඉව කරන්න ඕනේ මේක දැනගන්න ඕනේ කියන ඒ කම්පණිය පීඩණය තුලින් ඒ කර්මය නාසය බවට පත් වුණා. දැන් අපි දන්නවා සර්ප කුලවල ඉන්න හැමෝටම මේ ආයතන අතරම තියෙනවා. හැබැයි කන් දෙක නැහැ සර්පයාට. කයින් කම්පණියෙන් තමයි ආ දැනගන්නේ. එතකොට මේ කම්පණයට අවධානම වැඩි කරනවානේ මේ සර්ප කුලවල ඉන්න සත්තු. එතකොට මොකද්ද මේ කම්පණය මොකද්ද මේ ශබ්දය මොකද්ද අපේ කයට ස්පර්ශ වෙන මේ තරංගය කියලා අවධානම වැඩි කරන්න වැඩි කරන්න අන්න මේ කයෙන් එයා මේ ආන ක්‍රමවේදය ශ්‍රවණය කරන ක්‍රමවේදය වැඩි කරනවා පුංචි කම්පණයක් ගන්නත් එයා ඒ කම්පණයට සමවැදලා බලන කොයි පැත්තෙන්ද එන්නේ එනම් විරුද්ධ පැත්තට යනවා මේ විදිහට මේ කම්පණය කෙරේ අවධානම වැඩි වෙනකොට මේක කර්මයක් බවට පත් වෙනවා පීඩණයක් බවට පත් වෙලා මේ පීඩණේ ආයි සම පුපුරලා තවත් සිදුරු දෙකක් ඇති වෙනවා ඒකට අපි කන කියලා කියනවා එහෙනම් විඥාණය එනකොටම තිබුණ නිසා දැනත් දැනුත් පවතින නිසා අපි එයාට සිත කියලා කියනවා අනුමාන ආයතනය මනස කියලා කියන්නේ අනුමානයි තියෙන බව විශ්වාසයක් තියෙනවා පෙන්වන්න බෑ එහෙනම් පූසා බල්ලා අරකා සිංහයා වලා පොටියා කියන මේ සෑම සත්වයකටම මේ ආයතන පා ඇති වෙලා තියෙන්නේ මේ ආකාරයට. එහෙනම් තමන්ගේ ප්‍රමාණය පොඩි වෙනකොට තමන් ඉගිල්ලෙන්න උත්සාහ කරනවා. ඒ ඉගිල්ලෙන්න උත්සාහ කරනකොට තමන්ට යන්න බැරි වෙනකොට තමන් දඟලනවා. දඟලනකොට තමන්ගේ කයේ ඒ කොන් මේ අපි කියනවා මේ ඉලහැට කියලා මේ ඉලහැට වල තියෙන ඒ කැල්සියම් ධාරිතාව වැඩි වෙනකොට ඒ කැල්සියම් ධාරිතාවේ කම්පණය වැඩි වෙනකොට මේවා කොහෙන් හරි තැනකින් මතුවෙන්න ඕනේ. අපි දන්නවා අපේ කැල්සියම් වල ප්‍රමාණය වැඩි වුණොත් මේ අස්ථිවල මුල්ලිය ඇති වෙනවා. මුල්ලිය කියලා කියන ගෙඩියක් වාගේ ගැටයක් වාගේ එකක් ඇති වෙනවා. එහෙනම් පුංචි පුංචි සත්තු තමන්ට ඉදිරියට ඉක්මනට යන්න ඕනේ. ඉදිරිය වේගවත් කරන්න ඕනේ කියන වමනාව ඇති කරනකොට ඒගොල්ලන්ගේ කැල්සියම් ධාරිතාව ඉලහැටවල වැඩි වෙනා එතනට ඒ සියලෝම ඒ පෝෂ්‍ය කොටස් එකතු වෙලා එතනින් පුපුරගෙන එළියට එනවා පුංචි අතු දෙකක් ඒ කියන්නේ ඒකේ අස්තිය තියෙනවා
පොඩි පොඩි පක්ෂීන්ගේ තටු වෙන්න කලින් බලන්න ඒ කැල්සියම් ධාතුව එළියට පැනලා ඒ කැල්සියම් ධාතුවේ කටකුත් තියෙනවා සමකුත් තියෙනවා ඒක වැඩිපුර වැඩිපුර කැල්සියම් ධාතුව එනකොට ඒ කැල්සියම් ධාතුව එළියට දාන්න බෑ ඇයි සමක් තියෙනවනේ එහෙනම් මේක රෝම වලින් එළියට දාන්න ඕනේ ගෙස් වලින් එළියට දාන්න ඕනේ එහෙනම් අපේ බයිස්ත්‍රාවිය කරන ක්‍රමවේදය තමයි මේ රෝම එළියට නිකුත් කිරීම. එහෙනම් ඒ පක්ෂියාගේ කයේ ලොකු ලොකු රෝම එළියට දානවා. ඒකට කියන අපි පියාටු කියලා. ඒ පියාටු වලින් තමයි ඉගිලෙන පටන් ගන්නෙ. එහෙනම් මේ ලෝකේ සෑම සත්වයෙක්ම යම්කිසි චේතනාවක් ඇති කරලා යම්කිසි චේතනාව කර්මය බවට මුල් කරගෙන ඒකෙන් තමයි මේ හැම එකක්ම නිර්මාණය වෙලා තින්නේ. මේකට කියන පරිණාමය කියලා. එහෙනම් ආරම්භයේ ඉඳලා මෙතනට වෙනකම්ම මේ පංචමා භූතවල තියෙන අභිරාෂ්ටික ප්‍රත්‍යක්ෂ කරගැනීමේ ඥාණයට තමයි පංච ඥාන ප්‍රඥාව කියලා කියන්නේ. එහෙනම් මේක අපේ කයේ තියෙන කොටස් පහ මේක නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදය. එහෙනම් මේක ක්‍රමක්‍රමයෙන් අපි මේක දකින්න ඕනේ. එනම් ආස්වාස කරන බව ප්‍රාස්වාස කරන බව දැනගෙන භාවනා යෝගියා වැඩ ඉන්නකොට එයාට තේරෙනවා මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ කියන ධාරිතාව මම ගනිමි පිටත් කරමි කියලා මෙනෙහි කරනකොට එයාට ක්‍රමක්‍රමයෙන් තේරෙන්න පටන් ගන්නවා මේ විශාල ධාරිතාවක් කය ඇතුළට ඇතුල් වෙලා තවත් විශාල ධාරිතාවක් එළියට පිටත් වෙනවා එයාගේ කය නිවෙනකොට එයාගේ සිත නිවෙනකොට මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් එයා ඇතුළට ග්‍රහණය කරන ධාරිතාව අඩු වෙන්න පටන් ගන්නවා මාංශය අඩු කෙනෙක් පොඩ්ඩක් කැම ගන්නවා ගොඩාක් මාංශ වෙලා දාඩි වලින් තෙමිලා ඉන්න කෙනා කැම අතර ගුණයක් විතර වැඩියෙන් ගන්නවා අරයට සාපේක්ෂව ඇයි මේ වැඩියෙන් ගන්නෙ දහණේ වෙලා වැඩි එනම් මේ කයයි සිතයි නිවෙනකොට එයා ආහාර ගන්න බොහොම ටිකයි. එනම් ප්‍රාණ වායුවේ අවශ්‍යතාවය අඩු වෙනකොට එයා ක්‍රමක්‍රමයෙන් මේ ආස්වාස ප්‍රාස්වාස වලට ඇතුල් කරගන්නා වායු ප්‍රමාණය අඩු වෙනවා අඩු කරගන්නවා. මේක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනකොට එයාට තේරෙනවා මේ ආස්වාස ප්‍රාස්වාසයේ වෙනවද නැද්ද කියලාවත් ඔයන්න බැරි තරම් මේක සෑල්ලු වෙනවා මේ විදිහට මේක සෑල්ලු වෙලා අවම වෙලා මේක ක්‍රමක්‍රමයෙන් නවතින්න පටන් ගන්නවා එහෙනම් මේ වායු තරංගයේ නවතින කොට ප්‍රශ්නයක් තියෙනවා මේ අණුවල ධාරිතාව අඩු වෙනවා කියන එක පිළිබඳව එයා මුලින් අවබෝධ කරගන්න පසුව යට තේරෙනවා මේ ධාරිතාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා මේ ධාරිතාව අණු ලක්ෂයේ ඉඳලා 75,000ට ඇවිල්ලා 50,000ට ඇවිල්ලා 25,000ට ඇවිල්ලා 10,000ට ඇවිල්ලා 5,000ට ඇවිල්ලා 10,000ට 500ට ඇවිල්ලා 100ට ඇවිල්ලා 50,000ට ඇවිල්ලා 20,000ට විතර එනවා බොහොම සියුම් තරංගයක් ඇතුල් වෙලා පිටත් වෙනවා ඒ තරංගේ කොච්චර සියුම්ද කියලා කිව්වොත් චිත්තානුපස්සනාවෙන් විතරයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙම නැතුව ඒම වාතයක් ඇතුල් වෙන පිටත් වෙන බව තෝරා ගන්න අවබෝධ කර ගන්න බැරි තරම්. එහෙනම් මේ 20ක් විතර අණු ඇතුල් වෙන ප්‍රමාණය තවත් අඩු වෙලා මේක එක අණුවකට එහෙම නැත්තම් මේක නවතිනවා. සමාධියේ ඉන්න භාවනා යෝගියා පරීක්ෂා කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි එයා ඇත්තටම සමාධිය කියලා බලන්න සිවුරු පොටෙන් පොඩි නූල් කැල්ල කඩලා නාය ළඟට තිබ්බාම නූල් පොට එල්ලෙන්නේ නැහැ. සෙලවෙන්නේ නැත්නම් එයා සමාධිගත වෙලා ඒ කියන්නේ සිත නැවතිලා එල්ලෙනවා නම් තාම ආස්වාස ප්‍රාස්වාස වේගවත් ඒ කියන්නේ එයාගේ සිත තාම අවදියෙන් ඉන්නවා. එහෙනම් මේ චිත්ත වීතිය මේ ක්‍රමයට ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා සෑල්ලු වෙලා ශුන්‍ය වෙලා මේක නැවතෙනවා එයා සමාධියටපත් වුණා හැබැයි ප්‍රඥාව තාම නැහැ මේ සමාධියෙන් අවදි වෙනකොට
මේ සමාධියෙන් ක්‍රමක්‍රමයෙන් 92 වෙලා 3 වෙලා 4 වෙලා 5 වෙලා 6 වෙලා මේක ඉහළට යනකොට ඒ 90 වලින් ඒ නිර්මාණවල් පිළිබඳ අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙනවා. හේතුව මේ ලෝකේ සෑම සතරමා භූතයක්ම නිර්මාණය වෙලා තියෙන ක්‍රමය මේක. එනම් සීලය කියලා කියන්නේ මේ කලබලකාරීත්වය ඉස්සලාම අයින් කරන්න ඕනේ. මේ කලබලකාරී ස්වභාවය අපි තුල තිබුණොත් මේ කියන කාර්යය මේ ඥාණය අපට පාළ වෙන්නේ නැහැ. එනම් ඉස්සලාම අපි කරන්න තින්නේ පංචසිල් රකින්න එක. පංචසීල ධර්මතාවය තුලින් මේ බඹයක් විතර උස තින මේ කය ඇවිලෙනවා. ඇවිලිලා එනම් මේ අවුල ඉස්සලාම නිරවුල් කරලා ඉන්න ඕනේ. අවුල නිරවුල් වෙනකොට මේ චිත්තය ගොඩාක් සෑල්වේ. මේ කය ගොඩාක් සෑල්වේ. එතකොට මේ පංචශීලයේ සමාධි වෙන ක්‍රමවේද මේ කායයි මේක තුල ඇති වෙන වේදනාවයි මේක තුල ඇති වෙන සංඥාවල ඝනදෙනුයි මේ චිත්තයයි කියන මේ අතරම සමාධි කරවන්න ඕනේ. එහෙනම් මේ ක්‍රමවේදය අපගේ ජීවිත තුල අපට කළ ඇක්කක්. සෑම මිනිසක් බව ලැබපු කෙනාටම තමන් ලබාවු මිනිසක් භවයේ මේ බඹයක් විතර උස තියෙන මේ කය තුළ තියෙන ප්‍රඥාව මතු කරගන්න කිසිම තානමක් අකමැත්තක් නැහැ. එහෙනම් තමන් අකමැති නම් පුළුවන් මේක කලඹවාගෙන මේක අවුලවාගෙන අඥාණයෙන් මේ ලෝකේ කටයුතු වල නිරත වෙන්න පුළුවන්. කැමැත්තක් පියනවා නම් අපට පුළුවන් මේ සිත නිවලා ප්‍රඥාවට සමවැදිලා මේ සතරමා භූත වලින් මේ නිර්මාණය වෙන සෑම නාමයක් රූපයක් දියා බලලා අපට මේ දුක නිවා ගන්න. එහෙනම් අපගේ ජීවිතවල අපි අනන්ත අප්‍රමාණ මේ ආයතන අය අවුලවන්න වැඩ කරන්න ඇති. පංචශීලයේ කවදාවත් රකින්න බැරි වෙන්න අපි নানা ප්‍රකාර කටයුතු වල නිරත වෙන්න ඇති. දැන් අපි තේරුම් ගත්තා මේ ලෝකේ පරිණාමයේ තියෙන සම්පූර්ණ අවබෝධය අපි තුල පවතිනවා. සෑම නාමයක් රූපයක් පිළිබඳ අවබෝධය මන් තුල පවතිනවා. මට මේ සෑම දෙයක් පිළිබඳව ඥාණය මට ලබන්න පුළුවන්. පඨවියෙන් යමක් නිර්මාණය වෙනවා නම් ඒක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා මට වටහා ගන්න පුළුවන්. ආපෝලින් යමක් නිර්මාණය වෙනවා නම් ඒ නිර්මාණය වෙන්නේ කොහොමද කියලා මට වටහා ගන්න පුළුවන්. වායෝවලින් යමක් නිර්මාණය වෙනවා නම් ඒ නිර්මාණය වෙන්නේ කොහොමද කියන එකත් මට වටහා ගන්න පුළුවන්. තේජෝවලින් යමක් නිර්මාණය වෙනවා නම් ඒ ආලෝකය නිර්මාණය වෙන්නේ කොහොමද කියන එකත් මට වටහා ගන්න පුළුවන්. එහෙනම් මේ ඥානවල තමන්ගේ මේ කයේ පවතින ස්වභාවය. පඨවියෙන් කොහොමද නිර්මාණය වෙන්නේ කියලා බැලුවාම මේ 96ක් එකතු වෙච්ච මේ කාබන් කියන මේ 90 තවත් 91 එකතු වෙනකොට අපි ඒකට පස කියලා කියනවා. එහෙනම් මේ පස භ්‍රමණ වේගය වැඩි වෙනකොට ඈත් වෙනවා, අවකාශය වැඩි වෙනවා, අපි කියනවා බුරුල් පස කියලා. මේ පසේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන ගතිය වැඩි කෙරුවොත් එහෙම නැත්නම් මේ කාබන් ගතිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා මේක ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට පත් වෙනවා. අපි කියන මේක වැලි කියලා. අංශ දෙකක් අතර ඉඩස වැඩි. එහෙනම් මේ පස ඒ මට්ටම් වලට අනුව විවිධ ස්වරූප ගන්නවා. ඒ වගේ තමයි මේ ආපෝ කියන ධාතුවත් අණු දෙක ඈතුන ගලාගෙන යන ස්වභාවය වැඩි. ඒ වගේම තමයි අණු තවත් ඈත් වුණොත් ඒක අණු වලින් කැඩිලා වාෂ්ප වෙලා යන වායුව බවට පත් වෙනවා. එහෙනම් මේ ඕනම කොටසකට ඕනම වෙලාවක වායුව වෙන්න පුළුවන්. මේ පස රත් කරනකොට මේ පස උණු වෙලා දිය වෙලා යනවා. එහෙනම් මේ පසේ තියෙන මේ කාබන් කියන මේ අණු අය තනි තනියෙන් වෙන් කරන්න පුළුවන් රස්නේ තුලින්. රත් වෙන ප්‍රමාණය වැඩි වෙනකොට අණු දෙක අතර ඉඩස වැඩි වෙනවා. එහෙනම් මේගලට බැඳිලා ඉන්න බෑ. ඇයි ඈත් වෙලා වැඩි. එහෙනම් ගලාගෙන යනවා. අපි දන්නවා ගඩොල් පුච්චෙනකොට උළුකැට පුච්චෙනකොට රස්නේ වැඩි වුණාම උළු වැක්කිරෙනවා.
ගලාගෙන යනවා මේ පසට පුළුවන්කම තියෙනවා දියරයක් වාගේ ගලාගෙන යන්න මොන අච්චුවටද වක් කරන්නේ ඒ අච්චුවේ ඇදේ ඒ විදියටම ගන්නවා එහෙනම් මේ වාතයේ බවට පත් කරන්න පුළුවන් මේ පස ඇයි රත් කරන ප්‍රමාණය වැඩි වෙනකොට අණු වලට කැඩිලා මේවා වාෂ්ප වෙලා යනවා ඒ පලාතන මැටි සුවඳයි ඒ කියන්නේ මේ වායුව පුරාම මැටි මිශ්‍ර වෙලා ඒ කියන්නේ අණු වලින් කැඩිලා වායුව බවට පත් වෙනවා එහෙනම් මේ ඇති වෙලා තියෙන අණුව තනි අණුවක් ඒ තනි අණුව ඕනම වෙලාවක තනි අණුවක් බවට පත් වෙන්න පුළුවන් එහෙනම් මේ නිර්මාණයක් වශයෙන් එකතු වුණාට මේක తాවකාලික එකතු වීමක් එහෙනම් නාම රූප ධර්මතාවය කියලා කියන්නේ తాවකාලික ධර්මතාවයක් සබ්බේ සංඛාරා අනිච්චා කියලා තථාගතයන් වහන්සේ ගැඹීරයෙන් මේ ලෝකෙට ඉදිරිපත් කරන්නේ ඒ ධර්මය මේ ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙන නිසා එහෙනම් යකඩ කැල්ල ගත්තාම පිටින මේක නාමයක් රූපයක් නෑ අනිත්‍යයි ඇයි යකඩ වලට දරා ගන්න බැරි උෂ්ණත්වය දුන්නාම මේක දියරයක් වගේ ගලාගෙන යනවා බෝතල් වලට වක් කරන්න පුළුවන් මට්ටමට මේක දියරයක් වෙනවා තවත් රත් කරුවාම මේක උණු වෙලා සුදු පාටට වාෂ්ප වෙලා උලඟක් යනවා ඒ කියන්නේ මේ ඔක්කම වාෂ්ප වෙලා යනවා තව තව රත් කරලා පස්සේ සිසිල් කරලා බලනකොට කිලෝ එකක් තිබිච්ච එක දැන් ග්‍රෑම් 300යි තියෙන්නේ 800ක් නෑ අතුරුදාන් වෙලා දිය වෙලා ගිහින් එහෙනම් මේ පඨවි ධාතුව ඇදිලා තියෙන්නේ අණු වලින් ඕනම වෙලාවක රත් කරලා ඕනම වෙලාවක මේ පඨවිය නැවත ආපෝ බවට පත් කරන්න පුළුවන් මේ පඨවි ධාතුව වැඩිපුර රත් කරලා වායෝ බවට පත් කරන්න පුළුවන් මේ අණු භ්‍රමණ වේගය වැඩි වෙනකොට දිලිසෙනවා ලෝදිය වාගේ ගලනකොට රතු පාට වෙලා මේ පැත්තම ආලෝකමත් එහෙනම් ඕනම වෙලාවක මේ පඨවි ධාතුව ආලෝක ධාතුව කරන්න පුළුවන් මේ පඨවි ධාතුව තව තවත් රත් කළා මේ අණු හොඳටම ඇඩ් කරලා මේ සෑම එකක්ම අණු වලට කඩලා අවකාශයේ බවට පත් කරන්න පුළුවන් මොකවත් නැහැ ඔක්කොම වාෂ්ප වෙලාගින් මොකවත් නැහැ ඒ වගේම තමයි මේ ආපෝ ධාතුව නාන ප්‍රකාර අණු වලින් එකතු වෙලා තිබුණාට හයිඩ්‍රජනේ ඔක්සිජනේ එකතු වෙලා නිර්මාණය වෙලා තිබුණාට මෙයව පොඩ පොඩ සීතල කෙරුවොත් මේ අණු දෙක අතර තියෙන ඉඩස අඩු වෙනවා රත් කෙරුවොත් ඈත් වෙනවා එහෙනම් සීතල කරනකොට මේ අණු දෙක එකතු වෙලා මෙයන් ගල් වෙලා පටවි ධාතුව අයිස් කුට්ටියක් වටපත් වෙනවා මෙයන් මිදෙන්න පටන් ගන්නවා ඒ වගේම රත් කරනකොට අණු දෙක ඈත් වෙලා ගලන්න පටන් ගන්නවා අපි කියනවා වතුර කියලා. ද්‍රාවණයක ස්වභාවයේ ස්වરૂපය අරගෙන ගලාගෙන යනවා. ඒ ගලාගෙන යන ඒ වතුර වල තවත් රසය වැඩි කෙරුවාම උතුරලා දැන් වාෂ්ප වෙලා අණු වලින් කැඩිලා යනවා. තවත් රත් කරනකොට තව තවත් කැඩිලා ගිහිල්ලා ආලෝකයේ දිස්සෙන්න පටන් ගන්නවා. ගොඩාක් ඝන අන්ධකාරයක් තුළ උතුරන වතුර තව තවත් උතුරනකොට එතන පොඩි ආලෝකයක් දිස්සෙනවා ඒ කියන්නේ මේ අණු භ්‍රමණ වේගය නිසා මේ අණුව කොනකටද භ්‍රමණය වුණොත් පුංචි ආලෝකයක් දිස්සෙනවා මේ වගේ මේ අණු වලින් ආලෝකයක් ඇති වෙන්න පටන් ගන්නවා අණු දෙක අතර ඉඳස වැටි වෙලා අවකාශයේ බවට පත් වෙලා සේරම වතුර ටික වාෂ්ප වෙලා යනවා ඔක්කොම වතුර වෙලා ගින් මොකවත් නැහැ වාදනේ ඉස් ඒ වගේ තමයි මේ වායෝ කියන ධාතුව ඕනම වෙලාවක ඕනෑම වායුවක් වශයෙන් එකතු වෙනවා නැවත ඕනෑම වෙලාවක නැවත අණු වලින් වෙන් වෙලා වෙනස් වෙලා යනවා අපි ආශ්වාස කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වෙන්න පුළුවන් එයා ඇති වෙලා තියෙන අණු වලින් නිසා ඒ අණු නැවත ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට කැඩිලා නැවත ඔක්සිජන් බවට ඕනම වෙලාවක ඇදෙන්න පුළුවන් ඔක්සිජන් කවුරුත් ඇදුවේ නැහැ ඉබේ ඇදුනේ කාබන් ඩයොක්සයිඩ් කවුරුත් ඇදුවේ නැහැ ඉබේ ඇදුනේ එහෙනම් ඕනම වෙලාවක ඕනම එකක් ඉබේ හදා ගන්න පුළුවන් එහෙනම් මේ වායෝ ධාතු වල තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන සදාකාලික නැහැ ඕනම වෙලාවක ඒකේ භ්‍රමණ වේගයේ කම්පණයේ න්‍යාස්තියේ පීඩනයේ වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන ගැලවිලා යන්න පුළුවන් ප්‍රෝටෝන ගැලවිලා ඉලෙක්ට්‍රෝන වාටයටකින් එකතු වෙලා ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන බවට පත් වෙන්න පුළුවන්
එනම් මේ නියස්ත්‍ය පීඩණය මේ අණුවේ තියෙන ඒ ක්‍රමවේදයේ ව්‍යාකාරිත වෙනස් වීමට හේතුවයි. එනම් මේ විදිහට නියස්ත්‍ය පීඩණය නිසා මේ වායු තරලයේ තියෙන ඕනම අණුවක් ඕනම වෙලාවක වෙනස් වෙනවා, අලුත් අලුත් සංඝටක බවට පත් වෙනවා. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය මේගොල්ල තුල පවතිනවා. වායුවක් අරගෙන සීතල කරාම ඒගොල්ලෝ ගණී බවට බලපොර බවණී බවට පත් වෙනවා. ඒකට අපි කියනවා අයිස් මිදිලා, එහෙම නැත්නම් පිනි බාලා. එහෙනම් මේ වායුව ධාතුව සීතල වෙනකොට මේ පුංචි පුංචි සාක පත්‍රවල අබරල පොළවල අපි දකිනවා වතුර තියෙනවා බිංදු දෙක තුනක්. වතුර කවුද මේ බිඳුව බිඳුව වක්කරගෙන ගියේ? කවුරුත් නෙමෙයි. මේ වායෝ ගණී භවනයේ වෙලා ඒගොල්ල මිදිලා වතුර වෙලා පිනි බිඳු බවට පත් වෙලා. එහෙනම් මේ වාතයට ඕනම වෙලාවක වතුර වෙන්න පුළුවන්. තවත් මිදුනාම ඒගොල්ලන්ට කැට වෙන්න පුළුවන්, අයිස් වෙනවා. සවල් වලින් අපි ආරම්භ විසි කරන්න ඕනේ. ඕනම වෙලාවක නැවත වායෝ බවට පත් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක රත් වෙලා ඒගොල්ලන්ට දවල් වාගේ ආලෝකයේ විඳවන්න පුළුවන්. ඕනම වෙලාවකට ඈත් වෙලා අවකාශයේ වෙලා නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අවකාශ ධාතුවත් ආලෝක ධාතුවත්. ආලෝකය කියන්නේ වෙන මොකවත් නෙමෙයි, තරංගයක් වදිනකොට ඒ කම්පණයට මේ අණුවල භ්‍රමණ වේගය වැඩි වුණාම එළියට විසිරෙන තරංගයේ දිලිසීම තමයි මේ ආලෝකය කියලා කියන්නේ. අපි හැමෝම දැනගෙන ඉන්නවා සූර්යා ලෝකය මේ ලෝකෙට එනවායි කියලා. හැබැයි ඒක අසත්‍ය ප්‍රකාශයක්. සූර්යා ලෝකය මේ ලෝකෙට එන්නේ නැහැ. සූර්යාගේ ආලෝකය මේ ලෝකෙට එවන්න පුළුවන් කමකුත් නැහැ. සූර්යාගෙන් ඇතිවෙන්නේ භ්‍රමණය තුළින් තරංගයක්. ඒ තරංගයේ මේ සෑම ලෝකයකටම ලැබෙනවා, අපටත් ලැබෙනවා. ඒකට එක උදාහරණයක් තමයි සූර්යාගෙන් රශ්මිය එනවනම්, සූර්යාගෙන් ඒ ආලෝක ධාරිතාව එනවනම්, එහෙනම් මේ වායු තරලයේ උඩ ඝනීභවනය වෙන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා ජලයේ වාෂ්ප වෙලා ඒ වැයි වලාකුළු හැදෙනවා මේ ආකාශයේ. එන ආසේ වැයි බලාපුළු හැදෙනවා නම් එතකොට මේ පොළව මෙච්චර රස්නේ නම් එන උඩ මීට වඩා රස්නේ තියෙන්න එපාය. එතන උඩ තියෙන මේ වැයි බලාපුළු ඔක්කොම දිය වෙන්න එපාය. කවදාවත් උඩ ගණී භවනේ වෙන්න බෑනේ උඩට යන යන රස්නේ වැඩි නම්. එහෙනම් අපට තේරෙනවා මේ එන්නේ සූර්යාගේ රස්නේ නෙමෙයි, සූර්යාගේ තරංගයක්. තරංගයක් කවදාවත් රත් වෙන්න පුළුවන් කමක් නැහැ. තරංගයට ඕනම අයිස් කුට්ටියක් නැතිව යන්න පුළුවන්. එහෙනම් ඒ තරංගය මේ පොළොවට එනකොට මේ වායුවේ තියෙන අණුවලට වදිනකොට ඒ කම්පණයට මේ අණු කැරකෙන වේගය වැඩි වෙනවා. මේ භ්‍රමණ වේගය වැඩි වෙන නිසා ඒ අණුවලින් තරංගයක් එළියට විසිරෙනවා. ඒ තරංගයේ දිස්නේ තමයි, ඒ එළිය තමයි අපි ආලෝක ධාතුව කියලා මේ කියන්නේ. එහෙනම් තරංගය මේ වායුවට එකතු වෙලා මේ වායුවට ඇති කරන කම්පණයෙන් ඇතිවෙනා වූ එළියට අපි දවාල කියලා නම තියලා ආලෝක වුණා, එළිය වැටුණා කියලා අපි নানা ප්‍රකාර නම් වලින් නිර්වචනය කරනවා. එහෙනම් මේ තරංගයට කම්පණය වෙලා වැඩිපුර භ්‍රමණය වෙනකොට දවල් වුණා. සූර්යා ක්‍රමක්‍රමයෙන් භ්‍රමණය වෙලා අවහාරයට ගිහිල්ලා අනිත් පැත්තෙන් බස්නාහිර පැත්තෙන් එයා නොපෙනී යනකොට තරංගයේ ධාරිතාව අඩු වෙනවා. තරංගයේ ධාරිතාව අඩු වෙනකොට මේ අණුවල භ්‍රමණ වේගය අඩු වෙනවා. භ්‍රමණ වේගය අඩු වෙනකොට අපි කියනවා අන්න රෑ වුණා. ඒ කියන්නේ රෑ වුණෙත් නැහැ, දවල් වුණෙත් නැහැ. මේ වායු තරලයේ තියෙන අණු ටිකේ භ්‍රමණ වේගය අඩු වුණා, වැඩි වුණා, එච්චරයි. එහෙනම් මේ රෑ වුණා කියලා එකක් අදාගෙන අපි නිින්දට යන්නේ ඇයි? ඒ කියන්නේ අපි මානසික අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි මානසිකව ලෙඩ්ඩු. අණුව භ්‍රමණයේ වෙලා දිලිසෙනවා නම් අපි ඈරිලා වැඩ කරනවා. අණුවට තරංගය අඩු වෙලා අණුවේ වේගය අඩු වෙලා දිස්නිය අඩු වුණාම අපි ටක් ගාලා නිදා ගන්නවා. එහෙනම් මේ අණුවල භ්‍රමණ වේගය අඩු වැඩි වීම නිසා අපි වෙනත් වෙනත් මානසික ලෝක හදාගෙන විවිධාකාර දෘෂ්ටිගත වෙලා
කල්පනා කරලා බලන්න මේ ලෝකයේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන මේ මූල විද්‍යාව ප්‍රත්‍යක්ෂ කරන මේ ප්‍රඥාවේ ශ්‍රේෂ්ඨත්වය කොච්චර වටිනවද කියලා මේ ඇති වෙන හැම දෙයක් පිළිබඳවම අපට වැටහෙනවා ඇති වෙලා තියෙන සෑම කාරණාවක් පිළිබඳවම අපට විදහා දකින්න පුළුවන් මේක වෙන්නේ කොහොමද කියලා උඩට යන්න යන්න ගුවන් යානාවෙන් අඩි 25000කට විතර උඩට යනකොට ඊටරේ දාන්නුරේ එච්චර සීතලයි සම්පූර්ණම අර සීතකරණයක් ඇතුලේ ඉන්නවටත් වඩා සීතලයි උඩට යන්න යන්න එහෙනම් සූර්යාගේ රශ්මිය එනකොට මග නිවිලා සීතල වෙලා නැවත රත් වෙනවා නම් මේක හිතා ගන්න පුළුවන් වැඩක් නෙමෙයි එම රස්නයක් නිවිලා සීතල වෙලා අයිස් වෙලා නැවත රත් වෙලා නැවත ගිනි ගන්නවා නම් ඒක රස්නයක් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒක ඒකාන්ත වශයෙන්ම තරංගයක්. එහෙනම් මේ වායු තරලයට අපි තරංගයක් දුන්නාම ඕනම වෙලාවක ඒ තරංගය නිසා මේක දවල් වෙනවා. දැන් විදුලියෙන් අපේ විදුලි බබුළු දල්වනවා. මොකද මේ විදුලි බබුළුෙන් දල්වන්නේ මොකවත් නෙමෙයි. විද්‍යුතයේ තියෙන මේ අතිබලවේගී ඉලෙක්ට්‍රෝන ධාරිතාව වයර් එක හරහා අරගෙන ඇවිලා මේ විදුලි බබුලුවේ තියෙන ඒ ෆිලමන්ට් එක තියෙන ඒ පුංචි දමරයට අර කම්පණය දුන්නාම ඒ කම්පණය තුළ යා තරංගයක් විසිරෙනවා මේ තරංගය මේ ශාලාවේ මේ ස්ථානයේ තියෙන මේ වායුවටගේ මේ තරංගය වදිනකොට මේ වායු තරංග මේ අණු හැම එකක්ම කෑගාගෙන භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. ඒ භ්‍රමණය නිසා ඒගොල්ලන්ගේ දිස්නයක් එළියට එනවා. අපි කියන ලයිට් එක ගොඩාක් සැරයි. මේ විදුලි බබුල ගොඩාක් ආලෝකමත් කියලා අපි කියනවා ඇයි දවල් වාගේ පේනවා. එහෙනම් මේ විදුලි බබුලෙන් මේ ආලෝකය වීදෙනවා නම් විද්‍යුතයේ ධාරිතාව ටිකක් අඩු කරලා බලන්න විදුලි බබුලේ ආලෝකයේ ධාරිතාව අඩු වෙනවා ඒ කියන්නේ තරංගවල ධාරිතාව අඩු වෙනකොට අර දවල් වෙච්ච එක පොඩ පොඩ රැවේගෙන යනවා එහෙනම් මේ තියෙන්නේ තරංගවල ධාරිතාවේ ප්‍රශ්නයක් රැකිනකවත් දවල් කිනකවත් නෙමෙයි එහෙනම් අපි රාත්‍රියේ ඇඩ්ලයින්ඩ පුරුදු කරලා දවාලේ නිදා ගන්න පුරුදු කෙරුවා නම් හැමෝම රැගෙනකොට ඩග්ගල ඇඳුම් ඇඳගෙන වැඩට යනවා රස්සාවට යන්න ඕනේ යුරෝප රටවල රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාල තියෙනවා පාසල් තියෙනවා නයිට් ස්කූල් කියලා කියනවා නයිට් යුනිවර්සිටි කියලා කියනවා ඇයි ඒ ඔක්කොම රාත්‍රියට තමයි අරින්නේ රාත්‍රී 7ට තමයි දොරවල් අරින්නේ දවල් කාලේ මොකවත් නැහැ එහෙනම් ඩේ ස්කූල් නයිට් ස්කූල් කියලා හදලා තිනවා එහෙනම් ඒ කට්ටියත් ඉන්නවා රාත්‍රියට සම්පූර්ණයෙන් වැඩ නොනිදන නගර ඕනතරම් මේ ලෝකේ ඇදිලා දැනටමත් රටවල්වල පැය 24ම නිදා ගන්නෑ එහෙනම් අපේ ජීවිතවල මේ තීන මිද්දේ ඇති වෙලා අපිට නිින්ද කොච්චර වැදගත්ද කියලා කිව්වොත් සසර දුක නිවනවට වඩා නිදා ගන්න එක වටිනවා කියන මට්ටමට අද මේ ලෝක සත්‍යය ඇදිලා තීන මිද්දේ එනම් මේ සතරමා භූත මේ පඨවි ආපෝ තේජ වායෝ කියන මේ ධාතු කොටසල නිර්මාණ ඒගොල්ල ඇතිලා තියෙන ස්වභාවය ඒගොල්ල ඕනම වෙලාවක නැති වෙනවා අනිත්‍ය වෙනවා නැවත ඇති වෙනවා නිට්ටය වෙනවා එනම් මේ ඇති වෙවි නැති වෙවි යන මේ නාම රූප ධර්මතාවය තුළ යථාර්ථය දැකීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ එනම් අපගේ ජීවිතවල අපි අද ඉඳලාම කරන්න තියෙන එකම කාර්යය තමයි භාග්‍යතුන් වහන්සේගේ සරණ ගිය අපි ප්‍රඥාවට සමවදින්න ඕනේ. සීල සමාධි ප්‍රඥාව කියලා කියන මේ ධර්මතාවය අපි ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැත්නම් මේ නාම රූප වලට අපි අවු වෙනවා මේ නාම රූප තමයි මායя කියලා කියන්නේ. බලන්න මේ නාම රූප වල ඇදලා තියෙන ක්‍රමවේදය මේක තුළ තියෙන යථාර්ථය මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන පංචමා භූත මේ අණුවලින් නිර්මාණය වෙලා සීතල වෙනකොට නාම රූප ඇදෙනවා නැවත රත් වෙනකොට නාම රූප ඇදෙනවා ඕනවට වඩා රත් වෙනාම තවත් නාම රූප ඇදෙනවා ඒ කියන්නේ නාම රූප ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ මේ අණුවල වෙනස් වීමයි ප්‍රශ්නේ තියෙන්නේ ගා කියලා කියපුවා අපිම දොර කියන්නේ නැද්ද
ජනේලේ කියන්නේ නැද්ද? පුටුව මේසේ අල්මාරියේ පෙට්ටකම කියන්නේ නැද්ද? ඉතින් කලින් එක ගානේ. එහෙනම් මේ ගා විවිධාකාර ඇදතල වෙනස් වෙනකොට නාම රූප වෙනස් වෙලා. නාම රූපේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අණු ඒක රාශි වෙන ඒ අණු එකතු වෙන ධාරිතාවට අණුව ඇඩේට අණුව තමයි මේ නාම රූප නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ලෝකේ නිට්ටය වශයෙන් කිසිම වස්තුවක් නැහැ. ඔක්කම අණු වලින් එකතු වෙච්ච විවිධ අණු විවිධ ඇඩතල වලින් නිර්මාණය කරපු නාම රූප පමණක් ඇත. ලෝව අන් කිසිවක් නැත. මේ ධම්මපදය හරියට ස්ථිර වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් එයා මේ ලෝකෙට කෑගාල කියනවා ලෝව කිසිවක් නැත. නාම රූප පමණක් ඇත. නාම රූප කිසිවක් නැත. ලෝව පරම සත්‍ය පමණක් ඇත. එහෙනම් පරම සත්‍ය කියලා කියන්නේ මොකවත් නැහැ කියන එක. මොකවත් නැහැ කියන එක තමයි කම්පණයට පත් වෙලා ඒක පීඩනයක් වෙලා තරංගයක් වෙලා අණු වෙලා මේ අණු වලින් මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අණු වලින් නිර්මාණය වෙච්ච අණු එකතු වෙච්ච නාම රූප වලට වටිනාකම් දීලා අපි මේ මගේ භාර්යාව මේ මගේ ස්වාමි පුරුෂයා මේ මගේ දරුවෝ මේ මගේ ඥාතියෝ මේ මගේ අම්මා තාත්තා මේ මගේ ගේ මගේ ඇඳුම් මගේ සල්ලි මගේ මුතු මැණික් පෙට්ටගම් බඩු මුට්ටු යාන වාන බලන්න ඇලිම ගැටීම කොච්චර ඇවිල්ලාද කියලා. එහෙනම් මේ ලෝකේ ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ, ගන්න දෙයක්වත් නැහැ, නැකම් කියන්නේ මේ ලෝකේ මිනිසියෙකුත් නැහැ. මේක තමයි යථාර්ථය. තමන්ට තමන්වත් නැතිකොට මේ ලෝකේ දරුවෙක් ඉන්නවද, සම්පතක් තියනවා කියලා භාග්‍යතුන් වහන්සේ ලෝකෙන් අහන්නේ මේ ප්‍රශ්නේ නිසා. පුත්තෝ මත්ති ධනම් මත්ති ඉතිබාලෝ වියඤ්ඤති අත්තායි අත්ත නොනත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනම්. තමන්ට තමන්වත් නැතිකොට තමන් ඇදිලා තියන්නේ අණුවලින් නම් කොටස් 32 කියලා ඉන්ද්‍රියන් 32 තියෙන එක ගැලෙවුවාම එතන කෙනෙක් නැහැ, පුද්ගලෙක් නැහැ, මාන්නයක් නැහැ. එහෙනම් පුද්ගලෙක් නැතිකොට එයා දරුවෙක් ඉන්නවා, ඥාතියෙක් ඉන්නවා, සම්පතක් තියෙනවා කියනවනම් මේක තරම් මේ ලෝකේ මහ ලොකු බොරුවක් නෑ. බොරුවේ තරඟේ පළවෙනි තැන ඉමි කරන බොරුවක් මේක. මේ ලෝකේ වස්තු තියෙනවා නම් ඒ වස්තුව කියන්නේ බොරුවක්. ඉඩම් ඉමියාට ඉඩම් තියෙනවා නම් ඒ ඉඩම් කියන්නේ බොරුවක්. වාහන තියෙනවා නම් වාහන තියෙන ඒ අයිතිකාරයාට තියෙන වාහන කියන්නේ බොරුවක්. ඔක්කොම අණු වල එකතු. මේ විවිධාකාර අණු වලින් ඇතිවෙච්ච නාම රූප ධර්මතාවය මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මේකෙන් දකිනවා නම් මේ ආකාරයට මේ දේවල් ස්පර්ශ වෙනවා නම් ප්‍රත්‍යක්ෂ වෙනවා නම් එයා මේ ලෝකේ කිසිම කෙනෙකුට අවු වෙන්නේ නැහැ. මේ නාම රූප අපෝසත් වෙනවා එයාව ආග්‍රහණය කරන්න. එහෙනම් මායя පරාජය කරනවා කියලා කියන්නේ මේ ආකාරයෙන් මේ ලෝකෙ දිහා දැක්කාම කිසිම ලෝභයකට, ద్వේෂයකට, මෝහයකට, රාගයකට එයා ළඟට එන්න බෑ. එයා සැරයි පිච්චෙනවා. මායя පරාජය වෙලා පලා යනවා. එහෙනම් මේ බඹයා විතර උස තියෙන මේ කයට ලෝභය ඇති වෙනවා නම් ලෝභය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. මේ අණු වලින් ඇතිවෙච්ච නාම රූප ධර්මතාවයට අවුණා, කැමති වුණා. ද්වේෂය කියන්නේ වෙන මොකවත් නෙමෙයි. මේ අණු වලින් ඇතිවෙච්ච නාම රූප ධර්මයට අකමැති වුණා. ඒකට ද්වේෂය කියලා කියනවා. මෝහය කියන්නේ වෙන මොකවත් නෙමෙයි. මේ අණු වලින් ඇතිවෙච්ච නාම රූප ධර්මයට අවුණා. ඒ කියන්නේ මුලා වුණා. රාගය කියන්නේ වෙන මොකවත් නෙමෙයි. මේ අණු වලින් ඇතිවෙච්ච නාම රූප ධර්මය අයිති කරගන්න විඳින්න වෑයම් කරනවා. වෛරය කියන්නේ වෙන මොකවත් නෙමෙයි. මේ අණු වලින් නිර්මාණය වෙච්ච නාම රූප ධර්මය විනාශ කරන්න ප්‍රයත්න කරනවා. බලන්න මේ අණුව වශයෙන් දකින්න ඇති නිසා ඇතිවෙච්ච ක්ලේශ ධර්මයන් අපිට අද අනාගාමි වෙන්න බැරුව අපට විශාල ප්‍රශ්නයක් වෙලා. ලෝභය, ද්වේෂය, මෝහය, රාගයෙන් එකක් අයින් කළොත් අපට පුළුවන් වෙනවා ලෝභ, ද්වේෂ, මෝහ සූත්‍රයට අනුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා
අභිනන්දන සූත්‍රයේ මේ තුනෙන් එකක් නිරෝධ කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම එයා අනාගාමි වෙනවා. එහෙනම් මේ ප්‍රඥාව තියෙන කෙනා අනාගාමි වලටත් එයාට යනවා. එයා හරියත් මට්ටමේ සීමාවටකින් නවතිනවා. හේතුව මේ ලෝකේ රාතෙක් ඉතන විදියට යට ඉතන්න පුළුවන්. රාතෙක් මේ ලෝකේ ගනුදෙනු කරන විදියට යට ගනුදෙනු කරන්න පුළුවන්. කිසිම කාන්තාවකට කිසිම කාන්තාවකගේ මායමකට යවෙන්නේ නැහැ. කිසිම වස්තුවේ තියෙන වටිනාකමට එයා අහුවෙන්නේ නැහැ. මුතුමැණික් මිල මුදල් රත්තරන් සත පාක් වටින්නේ නැහැ එයාගේ ඉදිරියේ. කිසිම ඉඩමකට එයා අයිතිය කියන්නේ නැහැ. හේතුව එයා පරම සත්‍යයට සමවැදිච්ච කෙනෙක්. එහෙනම් ප්‍රඥාව තියෙන කෙනා මේ ලෝකයේ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා කිව්වොත් එයා ආර්ය කුල පුත්‍රයෙක්. එයා සත්පුරුෂයෙක් වෙලා මේ ලෝකේ සත්පුරුෂයෙක් වශයෙන් ජීවත් වෙන දක්ෂයෙක්. එයා විතරයි කෙලෙස් ධර්ම නිරෝධ කරන්නේ, කෙලෙස් වලින් එතර වෙන්නේ. අනිත් හැම කෙනාම කෙලෙස් කියන පංචකාමයන්ට අවු වෙලා මේ සසරේ නතර වෙනවා. එහෙනම් ප්‍රඥාවේ වැදගත්කම අපි දැක්කා. ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියා මේ ප්‍රඥාවට සමවදින මේ ධර්මතාවය අපි දැක්කා. එහෙනම් අපේ ජීවිතේ අපට වෙන මොකවත් කරන්න නැත්නම් අපි ඇවිල්ලා තියෙන්නේ මේක කරන්න නම් අපේ ජීවිතේම කැප කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේට මේ වෙනුවෙන් නම්. ඇයි අපි මෙච්චර ප්‍රමාද? ඇයි මේ අවශ්‍ය කටයුත්ත කරගන්න මෙච්චර අපි කම්මැලි වෙන්නේ? අපේ සිතෙන් අපි ආන්ඩෝනේ ඇයි ඔයා තාම සමාධිය පිළිබඳව ගවේෂණය කරන්නේ නැත්තේ? ඇයි මේ සිත නිවා ගන්න නැත්තේ? මේ කාය සමාධි, වේදනා සමාධි, සලායතන සංඥා සමාධි, චිත්ත සමාධි ඇයි මේවට කටයුතු කරන්නේ නැත්තේ? මේ මට්ටමටපත් වෙන්න සමවදින්න කිසිම වෑයමක් දරන්නේ නැත්තේ ඇයි? මේ කමටන් වඩන්නේ නැත්තේ ඇයි? මේවා පුරුදු කරන්නේ නැත්තේ ඇයි කියලා අපෙන් ආලා අපට අපි දොස් කියපෝ අවස්ථා කවදාවත් නැතුව ඇති. ඇයි අපි පුරුදු වෙලා ඉන්නේ අනිත් අය විවේචනය කරන්ටත්, අනිත් අයට දොස් කියන්ටත්, නින්දා කරන්ටත් නිසා තමන්ට නින්දා කරන්න දොස් කියන්න තමන් කවදාවත් සූදානම් නැහැ, මාන්නේ නඩත්තු කරනවා. ප්‍රඥාවට සමවැදිලා මේ ලෝකෝත්තර ධර්මය මේ ආකාරයෙන් දකින්න ඕනේ නම් කිසිම ක්ලේශයකට අවුෙන්නේ නැතුව ආර්ය කුල පුත්‍රයෙක් වාගේ මේ ලෝකෙට ආලෝකයක් වෙන්න නම් තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පාන් තැබ වෙන්න නම් අපි විසින් කළ යුතු කාරණාව ප්‍රඥාවට සමවැදිලා මායя දනගස්සලා බැරිගස්සන්න ඕනේ. ඒකට අපි සීලය කියන මේ කලබලකාරීත්වය මිදිලා සමාධියටපත් වෙලා මේ සතරමා භූත වලින් නිර්මාණය වෙන සෑම ධර්මයක්ම ස්පර්ශ කරලා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ අපේ විඥාණයට සාපේක්ෂව. ඒ උත්තමයා මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ වචන වලට අහුවෙන්නේ නැහැ. එයාව ප්‍රවට්ටන්න බෑ. කිසිම කෙනෙකුට එයා ඉදිරියේ වංගු දාන්න බෑ. හේතුව එයා සෑම වංගුවක් පිළිබඳ අවබෝධය තියෙන කෙනෙක්. සෑම උපරවට්ටියක්ම රැවටිල්ලක් පිළිබඳව අවබෝධය තියෙන කෙනෙක්. ඒ ආර්ය ජාතිය ඉපදිච්ච ඒ ආර්ය ශ්‍රාවකයා මේ ලෝකේ කිසිම කෙනෙක්ට රවටන්න පුළුවන්කමකුත් නැහැ. එයා රවටෙන්නෙත් නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපි සාමාන්‍ය පුදුජන මිනිසුන්ට රවටෙන්නේ නැතුව ඉන්නනම්, ඒ මිනිසුන්ගේ රවටිලි මායම් වලට අහුවෙන්නේ නැතුව සිටින්නනම්, මුතුමැණික් පෙට්ටගම් වලට, ඒ ඉඩම් වලට, සල්ලි වලට අපි රවටිලා මුලා වෙන්නේ නැතුව ඉන්නනම්, ඒ කාන්ත වශයෙන්ම මේක විද්‍යාවෙන් දකින ප්‍රඥාව අපට අවශ්‍යයි. නැත්නම් 500ට අවුෙන්නේ 5000ට අවුෙනවා. 5000 ප්‍රතික්ෂේප කරන අනේ සල්ලි වැඩක් නෑ. නමුත් ලක්ෂයක් දුන්නාම අවුෙනවා. ලක්ෂයක් වැඩක් නෑ මේ පොල කෑලි මොකටද කියලා කියනකොට කෝටියක් දුන්නාම මේ අවුෙනවා. ප්‍රමාණය වැඩි නම් අවුෙනවා. ප්‍රඥාවට සමවැදිච්ච කෙනාට ලොරියකින් ගෙනල්ලා බෑවත් එයා hina වෙලා කියනවා අරකයි මේකයි අතර වෙනසක් නෑ. අරකත් කොලේ මේකත් කොලේ. ප්‍රමාණය අඩු වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. දෙකම එකයි කියලා එයා එතනින් යනවා. එකක්වත් අල්ලලා බලන්නේ නැහැ. තරුණ කාන්තාවකින් වැඩකුත් නැහැ. මධ්‍යස්ථ කාන්තාවකින් වැඩකුත් නැහැ. කිරියම්මා කෙනෙකුගේ වැඩකුත් නැහැ. හේතුව එයා තුනම එක විදියට දකිනවා.
රුපියල් 100ක් කෝටියක් එක විදියට දකින්නවා. බිම් මඟලත් අක්කර 500ක් දෙකම එක විදියට දකින්නවා. පොහොසත් දායකයාත් ඉගන්නෙකුත් දෙන්නම එක විදියට දකින්නවා. වැලි කැටියේ තියෙන නාම රූපයත් විශාල වශයෙන් තියෙන අලියතුවාගේ ලොකු නාම රූපයත් දෙකම එක විදියට දකින්නවා. හේතුව එයාට වෙනස් විදිහට මේ ලෝකේ දකින්න බෑ. එයා දකින්නේ 90ට 90 අනුගත වෙලා දකින්න දර්ශනය තුල 90 දකින්නවා මිසක් ඒකේ තියෙන වටිනාකමවත් ප්‍රමාණයවත් එයාට පේන්නේ මේක ප්‍රඥාව කියලා කියනවා. එහෙනම් අපි අපගේ ජීවිත තුල අපගේ දුස්සීලභාවය අදහිඳලා තුරන් කරමු, නිරෝධ කරමු. අපගේ අසකන දිව නාසය සමසිත තථාගතයන් වහන්සේ ඉදිරියේ නැවත පූජා කරමු. භාග්‍යතුන් වහන්සේ අද වගේ ඉමිදිරි පාන්දර මම ඔබ වහන්සේ ඉදිරියේ පූජාවක් පවත්වන්නට ආවා. මගේ ඇස් දෙක මම ඔබ වහන්සේට පූජා කරමි. මගේ කන් දෙක මම ඔබ වහන්සේට පූජා කරමි. මාගේ නාසය ඔබ වහන්සේට පූජා කරමි. මාගේ කට ඔබ වහන්සේට පූජා කරමි. මේ බඹයක් විතර උස තියෙන මේ කය ඔබ වහන්සේට පූජා කරමි. මාගේ සිත ඔබ වහන්සේට පූජා කරමි. තථාගතයන් වහන්සේ මේ බුද්ධ පූජාව අද ඉඳලා ඔබ වහන්සේට කැපයි. අද ඉඳලා මම මේ ලෝකේ කිසිම සීලයක් කඩන්නේ නැහැ. හේතුව මගේ කයේ අයිතිකාරය මම නොවේමි. භාග්‍යතුන් වහන්සේට මේ ශ්‍රමණයා පූජා වෙලා මේ සම්බුද්ධ ශාසනයේ සීවරය ගන්නකොටම මේ ශ්‍රමණයාගේ අයිතිය තථාගතයන් වහන්සේ සතු වෙලා එනහද ඉඳලා අපි භාග්‍යතුන් වහන්සේට මේ බඹයක් විතර උස තියෙන මේ කය පූජා කරලා අද ඉඳලා අපි අලුත් ජීවිතයක් පටන් ගනිමු. අද ඉඳලා භාග්‍යතුන් වහන්සේ සරණ යමු. අද ඉඳලා මේ පංචශීලයේ නිට්ටාවට මේ කය සුව කරමු. සමාධි කරවමු. මේ සමාධිය තුළින් පංචමා භූත වලින් නිර්මාණය වෙලා තියෙන විද්‍යාව විදර්ශනාවෙන් දැකලා ප්‍රඥාවට සමවදිමු. එනම් මේ ධර්ම දේශනාව මේ කමඨාන තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය අප සියලු දෙනාටම මාර්ගඵල නිවන් ප්‍රඥා පිණිස හේතු වේවා වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.